ස සබ දක් ේන් ID කැම්ප සිියපෂනල එකත්තක් එක තු යි නොගුල්හැමෝටම් ඉංන් අපි කලිින් වීඩියෝ එකෙද කතාකර කොහොමද ෆිග්මවලදි මේජස් යුස් කරණ කියලා ඉතින් අපි මේ වීඩිය එකෙදති බලමු කොහොමද අයිකන්ස් වගේ දේවල් ෆිග්මවලදි යුස් කරණන කියලා. ඉස්සල් නම මං මංගාප තියෙන අයිකන් එකක් මගේ ෆ්‍රරේම් එකට ඉම්පෝට් කරගන්න යන්නේ මේ විදිහට ම ෆ්‍රේම් එකක් ක්‍රේට් කරගන්නවා ඊට පස්සේ මම දැම්මගේ අයිකන්නක ඉම්පෝර්ඩ්රගන්නවා මට පුළුවන් මෙතන මේ ටූල් බයකි ශේප් ටල් එක ඇතුළම තියෙන පලේස් ඉමේජෝ වීඩියෝකින් ඔපෂන් එකම පාවිජි කරලා මගේ අයිකරන එක මගේ ෆ්‍රේම් එක ඉම්පෝට් කරගන්න ඉතින් මංමවෙන්න මේ ඔපෂන් එක කලික්් කරලා ංගාව තින යිකන්න එකක් සිලෙක් කරගන්නේ යන්න. අපි සාමානෙන්ක් කන් යස් කරදි PNG ති කරනවා Sස්විGෆල්ටයි් එකත් යියස් කරනවා. ඉතිං සාමානෙන් PNGකක් කියන්නේ ඉමේජක් වගේ දෙයක්නේ එතකොට අපිටෝනි විදිහට කල සපිටම අවශ්‍යම විදිහට චේන්ච් කරගන්න බැරවනවා. ඒනිසා අපි සාමානෙෙන්යිකන් සොලදි වැඩිපුර යස් කරන වන්නමේ Sස්විG කියන ටයි් එක. ඉතින් මම, මංගාවතින් අයිකන්න එකක් මේ විතියට සිලෙක් කරගෙන මගේ ෆරේම්කුඩට ට්‍රොප් කරගන්නවා. දැන් ඔයාට පේනම ඇති මගේ අයිකන්න එක මෙන්න මේ විදිහට මගේ ෆ්්‍රේම් එක උඩ පලේසුන හැටි. හරි දැම් මම මේක ්‍රීසයිස් කරන්නයි යන්නේ. ඉතිං ඔයා බලාගෙන ඉන්න මම මේක ඉමේච්ච එකක් ්‍රීසයිස් කරන විදිහට රීසයිස් කරන්න ගයොත් මොකක් වෙයිද කියලා. ඉතින් ම මේ විදිහි මේ හැඩල්ස් පාච්චිරගෙන මේ එකක මෙහම රීසයිස් කරොත්. ඔයාට පේන වැති මගේ ඉමේ්ච එකේ හැඩ චුට්ටක් වෙනස් වෙනවා එක ඇන මගේ අයික එක චුට්ටක් අයිකර එක තියෙන විදිහට නෙමයි අයිකනෙ එක අඳුර ගන්න බැරිවෙන විදිහට වෙනස්වවා. ඉතිං ඒ නිසා මම මේකරී සයිස් කරන්නේ ශි් කීබෝඩගේ ශිප් කී එක ප්‍රස් කරගෙන මෙන්න මේ විදිහට තමයි මගේ අයිකරෙ එක මන් රීසයිස් කරගන්නේ පස්සේ මම මගේ අයිකරන්න එක ෆරේම් එකේ මැද්දට චුට්ට කරගෙනනවා හරි දැම් මම කරන්න යන්නේ මගේ අයිකරන්න එක කලා එක චේෂ් කරගන්න එක මෙතන මගේ අයිකරණ එක සිලෙක් කරාට පස්සේ ඔයාට පේනමැති ඔප්ෂණ එකක් සිිලෙක්ෂන් කලා කියලා සිික්ෂන් කස්ල් පෂ එකක් තියෙනවා එතන මෙන්න මේ අයිකරන්න එක මන් කලික් කරොත් මෙතනං මට පුළුවන් මගේ අයිකරණ එකට මම කැමති කලය එකක් මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න ඉතින් මෙහම තමයි සොලිඩ් කලය එකක් අපේ අයිකරණ එකට අපි ඇඩ් කරගන්නේ ඉතිං මට පුළුවන් මේකට ග්‍රඩියන්ට එකක් ඇඩ් කරගන්න ඉතින් මට කරන්න තියෙන්නේ මෙන්න මෙතන සොලිඩ් අයිකරණ එකට එහා පැත්ති තියෙන ග්‍රේඩියන් කියයන් ඔපෂණ එක සිිලෙක් කරලා මගේ ග්‍රඩියන්ට එකට වශ කලස් දෙක දෙන එක දෙකක්ම නෙමෙයි ඔයාට දෙකට වැඩි ප්‍රමාණයක් වුණත් තුස් කරන්න පුළුවන් මේවිදිහට මම කලස් දෙක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මගේ සකන් කල එක ඔපෑසිටික චුට්ටක් අඩු කරලා තියෙන නිසා තමයි මගේ අයිකරණ එක යට කොටස වැඩි පේන නැත ඉතින් මං මෙන්න මේක චුටක් වැඩි කරගන්නවා. හරි දැන් ඔයාට පේයන මැති මගේ අයිකරණ එක කලයක මටෝන විදිහට මම චේෂ් කර ගත්තු විදිහ. ඉතින් මට පුළුවන් මෙතන මගේ අයිකර එකට ස්ට්‍රෝක එක කඩ් කර ගන්නත්. මෙන්න මේ විදිහට අපි ඉමේජස්වලදිී ශේපලදි කතා කරා වගේ මෙන්න මෙහෙම අයිකරණ එකට ස්ට්‍රෝක එක කඩ් කර ගන්න පුළුවන්. ඉතින් මේ අයිකරණ එක කියලා කියන්නේ මේ සම්පූර්ණ එකනේ ඉතින් අන්න ඒහිද තමයි අයිකරණ එකේ ශේප් එක වටේට නෙමේ අයිකර එක තියන ඒර අයක වටයට ගේ ස්ටෝ එක ඇඩවන්නේ ඉතින් මට මේ අවශ්‍ය නැත්තං මට පුළොන් එක මෙන් මේ විදිහට රිමෝ කරගන්නත් ඊට පස්සේ අපි සාමානින් ඉමේජික කදි වගේ අපිට මේ කටත් පුළුවන් ෆිල්ටර් සඇඩ් කරගන්න මේ විදිහට අපි කැමැති ෆිල්ට එකක් ඇඩ් කරගන්න අපිට පුළුවන් ඊට පස්සේ මෙතන ඉෆෙක්ුවලට ගිහිල් අපිට Shaැඩෝස් පවා් කරගන්න පුළුවන්කම තියෙනවා යිකන්ස්ොලටත් බලr තියෙනවා බැගඩ්ලර් තියනවා ොප්ෝ ඉෂdowෝ මේ හැම එකක්ම මේ අයිකන්සොලටත් තියනවා ඉතින් මම ඉන්න ෂඩක් ඇඩ කරගෙන ඒක චුට්ටක් පොසිෂන්ස් මට ඕන විදිහට මම කැමති විදිහට මංචේස්් කරගන්න රි තැන් ඔයාට පේනව ඇති මම මගේ අයිකරණ එක ස්ටයිල් කරගත්තු විදිහ ඉතිං මට පුළුවන් කලින් අප ඉමේජ සවලදි කතා කරවාගේම මේ අයිකරණ එක තෙක්ස්පෝට් කරගන්න ඉති මේක එක්ස්පෝට් කරද්දිී කලින් වගේම මට පුළුවන් මේක ෆෝමට්ට එක ඩිසයිඩ් කරගන්න ඉතිං අයිකරණ එකක් හිදා ඕඩනං ආයිමත්චජ් කරන්න වේ කියලා හිතනවන Sස්විGටම ෝ් කරගන්න පුළුවන් ඉතිං අයිකරණ එක කලයක චජ් කරන එක විතරක්ම නෙමේ ස්වGය කරදි තියෙනවාසය තවත් වවාසි ගොඩාක් තියෙනම Sස්වGකිය කරාදී ඉතිං එහමනැත්නන්ජ පG දෙන්න පුළුවන් PG දෙන්න පුළුවන් පඩ විදිහයට එක්ස්පෝඩ් කරගන්න පුළුවන් ඉතිං ඔයා කැමැති විදිහට වගේ අයිකරණ එක එක්පෝට් කරගන්න තමයි තියන්නේ ඉතිං කලින් වගේම එක්පෝටර්න දේ ප්‍රවීව්ධකක් බලාගන්නත් ඔයායටට පුළුවන් ඉතිං ීට අමතරව මට පුළුවන් මගේ අයිකන්න එක මෙන්න මේ විදිහට රෝටේට් කරගන්න. ඉතිං ඔ යාල දැනට මත් දන්නවා අපේ අයිකරනෙ එකක් හරි ටෙක්ස්ටකක් හරි මේච කක්හරි මේ හැම එකම රෝටේට් කරන්න එකම විදිහට. ඒ කියන්න අපිට කර්ස එක පාචි කල රොටේට් කරගන්න පුලුවන්. එහෙම නැත්නං අපිට මෙන්න මෙතැන ඩයින් ඉන්ස්පෙක් එකෙන් එක රෝටේට් කරගන්නත් පුළුවන් ඉතිං විත්ත එකක හයි්කක් චේන්ච් කරන්න පුළුවන් ඔයාට පේනමැති විත්තකයි හයිට් එකයි වෙන වෙන අපිට චච් කරන්න පුළුවන් මෙ මේ විදිහට හැබැයි මතක තියාගන්න අපි විත්තකයි හයිට් එකයි අයික එකකදි එකම විදිහට දුන්න නැත්නම් අපේ අයික එකේ ශේප් එක ටිකක් වෙනස් වවා. ඉතිං ඒ නිසා අපිට මෙන්න මේ ඔපෂණ එක පවිච්ච කරන්න පුළුවන් ම එක කලින් තිබුණ වැලිල්ව එකටම විත්තක දෙෙනනවා ඊට පස්සේ මම මෙන්න මෙත්තන තියෙන අයිකන්න එක ලික් කරනවා. හරි දැන්මම මේකේ විත්තෙක චේන්ජ් කරත් හයිට එක ඒත් එක්කම චේන්ජනවා. හිට්ටක චේන්ජ් කරත් විත් එක තේත්තෙකම චේන්ජනවා. ඉතිං මේ විදිහට තමයි අපි අයිකන් ස්ටයිල් කරන්න ෆිග්මවලද. ඉතිං අපිට අපි ආස විදිහට අපිට කැමති විදිහට අයික එක ෆිග්මට ඉම්පෝර්ට් කර තර පස්සෙ චේජ් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතිං තවත් විදිහක් තියෙනවා අපිට යික එකක් ෆිල්්මවලද යුස් කරගන්න ඒ කියන්නේ අයිකන් එකක් ෆිගමවලට ඇඩ් කරගන්න අපේ ෆිග්ම ෆයිල් එකට අයිකන එකක් ඇඩ් කරගන්න තවත් විදික් තියෙනවා. ඉතිං අපි දැම්බැලුවේ අපි ළඟ තියෙන අයිකන්න එකක් මෙ මේ ටූල් බායික තියෙන ටූල් එක හර හා ටල් බයිගඉතින් නපෂ එක හරහා යුස් කරගන්න කියලන්නේ ඉතිං ඊට අමතරව අපිටකාලින් වගේම ැක්්ගන්් රොප් කෙනොත් පුළුවන් අයික එකක් පලස් කරගන්න මේ විදිහට මංගාව තියෙන අයිකරණ එකක් මම ටරක් කරගෙන විල්ලා මගේ ෆිග්ම ෆाइල් එකට ටප් කරනවා ඔයාට පේනවා ති මගේ අයිකරණ එක මෙන්න මෙතට පේස්ටන විදිහ ඉතින් මට පුළුවන් කෝ කියන ෝට්කට එක यස් කරගෙන අයිකරණ එක කොපි කරලා ෆරේම්කුඩටඇවිත් කට්‍රෝල් ව කිය ෂෝට්කට එකෙන් ඒක මගේ ෆ්‍රරේම්මකුඩට පෙස්ට කරගන්න ඔය විදදිී තුන්නටම ඒ කිය අනේ ඉමජස්වලදි අපිකරපු විදි තුනටම අයිකන එකක් කම්පෝට් කරගන්නත් අපට පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් ෆිග්මවල පලාගීන් එක කියස් කරලත් අපි ෝනි අයිකන් සඩ් කරගන්න. ඉතින් මේ පලාගින්ස් ගැන ඉස්සරහට අප ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මම දැනට ඔයාලට ෆිගමවලදි අපිටයිකන්සලට යස් කරන පුලන් පලගි එකක් කියන්න. මෙන්න මෙතන, ග යන් එකට ගියාට පස්සේ මෙතනවා අයායට පේන අඇති කම්පෝනන්ස් කියලා ටැබ්බ එකක් තියනවා පලගින්න්ස් කියලා ටැබ්බ එකක් තියෙනවාෆජ කියලා ටැබ් එකක් තියවා ඉතිං අප දැන් හදන්නේ ප්ලගින්න්න එකක්ියස් කරගෙන IDයිකන්ස් අපලෝඩ්ටර ගන්නන්නේේ ඉතිං ඒ නිසා මම මේ ්ලගන්ස් කියන ටැබ්බ එකට යනුව මෙතන ගිහිල්ලා මම අයිකන්ස් කියලා ස් කරොත් අයිකන්ස් වල රිලට පලගින්න් සේට් එකක් මට බලාගන්න පුලුවන්කම තියෙන ඉතින් සාමානයෙන් අපි වැඩිපුර යුස් කන ්ලගන්න එකක් තමයි මෙඩ මේ අයිකන්ස්කව් කියලා කියන්නේ ඉතිං ඔට ඒ ලගින්න එක යුස් කරන්නත් පුළුවන් එහෙමෙනත්න ඔයා කැමති පලගින්න එකක් මෙතනින් තෝරලා යස් කරගන්නත් පුුවන් මම දැනට මෙන්න මේයිකන්ස්කව් කෙන බලගන්න එක යුස් කරනවා ඔයාට තියෙන්නේ ්ලගින්නෙකූට ගිය හම මෙන්නම පෙන්නන රන් කියන ලිංක එක කලික් කරන එක ඊට පස්ස මෙන්න මේ විදිහට පොප් එක ලෝඩ් වෙනවා ඉතිං ඔයාට ඊට පස්ස පුළුවන් මෙන්න මෙතනින් ඔයා කැමැති අයිකරන්න එක ඇඩ් කරගන්න මේ විදිහට ඔයා ඉස්සරහට අන්නෝනේ ඊට පස්ක්පලෝකයන බට්න එක ලික් කරහම මේ ගොලන් ටටයක් පවෙන්නනවා. ඉතින් ඒවබලන්නත් පුළුවන් හෙමනන්නම් ඔයාට කෙලිම් ිස්සරහට ඇන්නත් පුළුවන්. ඉතින් මෙතැන ්‍රයිකන්ස් වගේම පේඩයිකන්සුත් තියෙනවා. ඉතින් ඔයා කැමැති අයිකරනෙක් ඔයටට මෙතනින් සර්ච් කරලා ඔයාගේ ෆිගමෆයිල් එකට කරගන්න පුළුවන් ඔයාට පේන ඇති මෙතන ඔටුන්නකායිකන්න එකක් තියවා ඒතින ප්‍රෝයිකන්ස් ඉතින් මම ්‍රීයික එකක් තැනට අපප්ලෝඩ් කරගන්නවා ඉතින් මේ විදිහට මගේ අයිකර එක ලෝඩ්ඩුනා. ඊට පස්සෙ මට තියෙන්නේ මෙන්න මැතිනින් කල පැලට්ට එකක් තෝරන්න ඉතින් එහෙම අවශ්‍ය නැත් නං කලුපාට අයික එක ඩිෆෝල් අයිකරන්නක යුස් කරන්නත් පුළුවන් එහෙම නැත්නං අපි නිකම්ම මේ අයිකරන්නක අපේ ඩසයින් ෆල් එක ඇඩ්කරගෙන ෆික්්මවලින් කාලෙක චෙන්් කරගන්නත් පුළුවන් ඊට පස්සේ අපි ටඕනි නම් මේ හැනිමේ් කරගන්න පුළුවන් ඊට පස්සේ අපිට මේක පng එකක් පවිදිහට ඇඩ් කරගන්නත් පුළුවන් එහම නැත්නම් ස්වG අයිකරන්න එකක් විද ටඩ කරගන්නත් පුළුව ඉතින් මම මේක ඉන්සර්් ස්වG කියන Opපෂන් එක දෙවා දැන් ඔයා ඔයාගේ ඩිසයින්් ෆයි එකට ගිහිම් බැලුවෝ ඔොයටට පෙනේ මෙන්න මෙතන අයිකරණක ඇඩ් වෙලා තියෙන විදිහ. ඉතින් මම් එක ලෝස් කරගන්නවා මගේ අයිකරණෙ කඩ් කරලා ඉවරහි නිසා ඊට පස්සේ මම මේ චු්ටක් සූමින් කරගන්නා මගේ අයිකර එක පේනෙ නැතිනිසා. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේ අයිකන්න එකේ නම උඩ. කලික් කරලා කලින් වගේම ශිප් එක ප්‍රස් කරගෙන අයිකරණ එක රීසයිස් කරගන්න. හරි. පස ඔයාට පුළ ක් කරගෙන නොට වශ තැනට ගෙනල්ලා ලේස් කරගන්න මං මේ කායම චුටක් සූම උ් කරගන්නා ඉතින් මම මේ ඇඩ් කරගත්තේ ස්වG අයික එකක් ඉතිං මට පුළුවන් වෙන්න ඕනේ ස්වG අයික එක කලාක ච් කරන්නත් මම එතනින් කාලායක සිලෙක් කරගන්නවා ඔයාට පේන ති මගේ අයිකන් කලයක චජන විදි තින් අපි කාලින් කතා කරපු පන්ක්කොම අපිට මෙන්න මේ විදිහට අයික එකට ය කරගන්න පුළුවන් කරන්න පුළුවන් ඊට පස්සේඒ එක්පෝට් කරගන්න පුළුවන් කරගන්න පුළුවන් මේ හැම පෂන් එකක්ම මේ අයිකන්වලටත් තියෙනවා ඉතින් මේ විදිහට තමයි අපයිකන්ය කරන්න ෆිගමලද ට පස්සේ අපි බලමු කොහොමද ශේප් එකක් අපි ටෝන විදිහට වෙනස් කරගන්න කියලා. මම මගේ ෆ්‍රේම් එක මෙතන රිමූ කරගන්නවා. ඊට පස්සේ මම ආයිමත් අලුත් ෆ්‍රේම් එකක් කැට් කර ගන්නවා. මගේ ෆ්‍රේම් එක විත්තක වැඩි කරගන්නවා මම අයිට කට්ටිකක් වැඩි කරගන්නවා. හ දැම් මම මෙතනට ශේප්සවලට ගිහිල්ලා. ා එකක් ඇඩ් කරගන්නවා. හරි. දැන් මම කරන්න යන්නේ මගේ මේ ස්ටා එකේ තියෙන එජස් චුට්ටක් කර්් කරගන්න එක. ඒක කරන්න මෙන්න මෙහෙමයි. දැන් ඔයාට පේනමැති මගේ ස්ටා එකේ එජස් පහක් තියෙනවා එජස් පහම. ශාප් විදිහට තමයි තියන්නේ ඉතින් මම මේටි චුට්ටක් කර්් කරගන්න තමයි හදන්නේ. මම මගේ කර්සර එක අරගෙන යනවා ස්ටා උඩට. ගෙනියලා ඩබර් කලික්කරොත් ඔයාට මෙන්න මේ මගේ දෙයක් බලාගන්න පුළුවන්. ඉඩ පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන බෙන්ටල් එක පාවිච්චි කරගෙන. මේක ලික් කරලා මෙන්න මේ පෙන්නන චටි රව් මයි කරණනෙකුඩට ගෙනියලා. මෙහෙම බ කlick කරලා ඔයාට අවශ්‍ය විදිහට ඒක බෙන්ඩ් කරගන්න ඒ විදිහටම ඔයාට පුළුවන් අනිත් තජස්වලටත් තේදේ කරන්න විදිහට මම මගේ හැම එ් එකකක්්ම කර්් කරගන්නවා හරි මම මගේ එජස්ටික කර්් කරගෙන ඉවර වුනාට පස්සේ මම මෙන්න මෙතන ඩන් කියන බට්න එක කලික් කරන්න ඕනේ දැන් ඔයාට පේනමැති ගේ ස්ටා එක ෆ්ලව එක ශේප් එකක් විදිහට වෙනස් වුුණ. ඉතින් ඒ විදිහට තමයි අපි ක්‍රියට් කරගන්න ෂේප්ස් අපිට ඕනෙ විදිහට වෙනස් කරගන්නේ. ඉතින් ඒ විතරක් නෙමේ ඔයාට ඕනනම් මේ පෙටල්ස් අතරේ තියෙන ගැප් එක අඩු වැඩි කරගන්න ඒකත් ඔයාට මේ විදිහට කරගන්න පුළුවන්. ඔයාගේ ශේප්ෙකුට ගිල්ල ඩබlickක් කරලා මෙන්න මේ එන ච iconස්. මේවා ඔයාට ඕනි විදිහට චේෂ් කරගන්න ඔයාට පුළුවන් ඉතින් මේ විදිහට ඔයා කැමති ශේප් එකක් හදාගන්න ඔයාට පුළුවන්කම තියෙනවා ඉතින් මේ ස්ටායක විතරක් නෙමේ අපි කලින් කතාගරපු හැම ශේප් එකක්ම ඔයාට මේ විදිට චේෂ් කරගන්න පුළුවන්කම තියෙන ග එකක් වුණත් ඔයාට මේ විදියට කික් කරලා මෙන්න මෙතන මේ එ චූටකන් කරගෙන වෙනස් කරගන්න පුළුවන් ඔයාට අවශ්‍යෂය එප් එකට ඊට පස්සේ ඔයාට පේන ඇති මෙන්න මෙතන පෙන්ටල් එකක් තියෙනවා ඒකෙන් කරන්න පුලං මෙන්න මේ මගේ දෙයක් යා මෙතන මේ පෙන්ටූලික සිලෙක් කරලා ඔයාට කැමති ෂේප් එකක් ඔයාට ඇඳගන්න පුළුවන් මෙන මේ විදිහට තමයි අපි පෙන්ටූලෙකින් ෂේප්ස් ඇඳගන්නේ ඔයාගේ ෂේප් එක ට්‍රෝකල ඉවරුණාම ඔයානිවාරයම මේ ඩන් කියන බටන එක ලික් කරන්න ඕනේ එතකො තමයි යාගේ ෂේප්ප එක ක්‍රියට්වෙන්නේ ඊට පසෙ සාමාන්‍ය ෂේප එකක් විදිහටම ඔයාට පුළුවන් මේ ෂේප් එක එටම හෙට මූ කරගන්න විහයි් චේ් කරන්න රොටේඩ් කරගන්න කලක් ෆිල් කරගන්න ක්ඩ් කරගන්න බ්ලස් ෂඩෝස් වගේ දේවල් ඇප්ලයි කරගන්න ඒ හැම දෙයක්ම ඔයාන්ට කරන්න පුළුවන් ඉතින් යාට පේන මැති මේ පෙන්ටූල් එක ඇතුළමතියෙනො පෙන්සිල් කියලා ටූල් එකක් ඒකෙනුත් ඔයාට ෝනිශප්ස් පැන්සලකින් අඳින විදිහටම ඔයාට ද්‍රෝකරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔයා ශේප්ස් ක්‍රේට් කරගන්න ෆිග්මවලදී. ඉතින් මට ෆිග්මවලද 3 බජෙක්ස් පවා ක්‍රියට්රගන්න ලුවන්කම තියෙනවා ම දැන මම දැනට ක්‍රියට් කරලාතියන කමටක රිමෝ කරගන්න රිම කරගෙන මම මෙන්න මේ විදිහට ්‍රී බෙ එක ක්‍රේට් කරන්න මමසල්ලාම සල් එකක් රෝ කරගන්නවා ඊට පස්සේ මම යාටකාලා එකක් දෙෙනවා සොලිඩ් කල එකක් වෙනුවට මම දෙන්න ග්‍රඩියන් කලා එකක් මේ විදිහට මම කැමති කලස් දෙක් මම ්ලයි කරනවා ඊට පස්සේ මම මගේ පෙන්ටූල් එක පාවිච්චි කරලා මට ඕනෙ විද්්‍යිය ෂේප් එකක් ට්‍රෝකර ගන්නවා රි ඊට පස්සෙ මම කරන්නේ ගේ ප්ලගන්ස් වලට ගිහිල්ලා මෙන්න මෙතනින් සර්ච් කරගන්නවා බ්ලන්් කියන පලගන් එක බ කිය සජ් කරම මුලින් ප්ලග එක මඒ මේ විදිර කලික් කර ගන්නවා කලික්කරාට පස්සේ මට මෙතන පෙන්නනවා් බෙක් කොප මංගන්නේ පෂන් එක සිලෙක්් කරලා මගේ සර්කල් එක සිලෙක් කර ගන්නවා ඊට පල 1න් කියන පෂ එක තෝරනවා. ඊට පස්සේ මගෙන් අහනවාලේ බල් පාත් කියලා ඉතිං මටෝනේ පාත්තක තමයි ඇතනති දෙන්න ඕනේ. ඉතිං මම මගේ පෙන්න එකෙන් ඇදගත්තු පාත්තක සිලෙක්් කරලාෙ වෙ 1න් කියන පෂ එක සිලක් කරනවා. දැන් ඔයාට පේනවැති මගේ පාත්තිකේ ෂේප් එක අරමං ්‍රියට් කරපු සර්කල් එක ලේුන ඉතිං මට තියෙන්නේ ඊළඟට මෙනමයි නම්බර කොපිස් කියන තැනට ගිහිල්ලා කොපිස් ටිකක් වැඩි ගානක් කැට් කරගන්න මම මෙතන තුන්සීයක් වගේ දෙනවා. දැන් ඔයාට පේනමැති මට 3ී ෂේප් එකක් ක්‍රේටුන විදිහ මම ද්‍රෝකරපු ශේප් එක විදිහට අරසර්කල් එක යුස් කරගෙන මෙන්න මේ විදිහ ත්‍රී ඔබජෙක්ටක ක්‍රේටුනා ඉතින් මේක ෆිග්මවලදි ්‍රී ඔබජක්් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් ලේසිම විදිහ. ඉතිං ඔයාට පේන ඇැති අපි අර ක්‍රියට් කරපු කොපිස්ටි ක්කොම මෙතන තියෙනවා. ඉතින් මේ ගරූප් එකක් විදිහට තියන්නේ බ්ලන් ගුප් වන් කියන්නේ යන්න ඒක අපිට පුළුවන් මේක මිනිමයිස් කරලා මෙන්න මේ විදිහට තියාගන්න. ඉතින් මේ විදිහට තමයි සරලම විදිහට 3ීෂේප් එකක් ෆිග්ම යස් කරගෙන ් කරගන්නේ ඊට පස්සේ මගේ 3D ඔබ්ජක්් එකේ රියලස්ටික්් ගතේ වැඩි කරගන්න මට පුළුවන් මගේ ඔබ්ජෙක්් එකට ෂඩෝ එක කැට් කරගන්න Shaැඩෝ එකක් කැට් කරන්නේ කොහොමද කියල ඔයාලා දැනට මත් දන්නවා මේ ඉෆෙක්ස් වලට ගිහිල්ලා අලුතිෙන් මේ ොප් සඩෝ හමනන්නං ඉන්න ෂඩෝ කියන ඔපෂන් එක දෙන්න තියනෙ ඉතින් මේ ෂැඩෝ එක චුට්ටක් විසිබල් මදිී නිසා මම මගේ ෂැඩෝ එක තව චුට්ටක් මටෝන විදිහට අජස් කරගන්නවා මෙන්න මේ විදිහට මම වැලිව ශෙන්ෂ් කරලා මගේ ෂැඩෝ එක චුට්ටක් පේන විදිහට හදාගන්න යන්න බ්ලක් චුට්ටක් වැඩි කරගමු ට පස ම ෂඩුව එක කල එකට දෙනා පපල් කල එකක්ම දැන් චුට්ටක් පපල් කල ඇඩ් කරපු නිසා මගේ ෂැඩෝ එක පේනා වැඩී ඒනිසා මම එක චුටක් අඩු කරගන්න හරි මෙන්න මේ විදිහට තමයි අපි අපේ 3ීDශේප් එක ක්‍රියට් කරගෙන ඒක අපි ටොන විදිහයට ස්ටයිල් කරගන්නේ ඉතිං අපි මේ වීඩියකදි කතාකරායිකන්ස් කොහොමද අප ඩිසයිනකට ඉම්පෝට් කරගන්නන්නේ කොහොමද සම්පර් ශේප් සොලින් කොපිකට ශේපස් කියේට් කරගන්න ්‍රඩ ඔබක්ස් ලසියම ක්‍රියට් කරගන්න වගේ දේවල් ඉතින් අපි ඊළංග වීඩියෝකිදි බලමු මොනාද මේ කම්පෝනන්ස් කියන්න කියලා